දෙස්විදෙස් කක්‍රඩා උනුසුම් පුවත් එඇසරින් දැනගන්න ක්ව අනදත් අයිටෙන් දෙවාපුවත් විකාශ ඇ සමකින් මම අශිංක දුනතු ලකර. මම වත්සලා කුලසූරිය මුලින් අවධාන ප්‍රතිී සිරස් තල වෙත. අෞෂධ සංස්ථාවීන් දවකර්මාන්ත ශාලාභ ජනපති අතින් තියවෘත්ත කෙරේ කෝටි තුළක හෙරොයින් සමක පාකිස්ථාන ජාතිකයෙකු අත්තඩංගුවට. එලියන එක්දහස් දෙසයක බියදනින් බෙසෝපුර ඇල ව්‍යාපෘතිය ඇරමෙයි. ශ්‍රී ලංකා පන්දු රකින්නන් අදත් අසාර්ථකයි. කුත් රටවලට සාපක්ෂවෂ ලංකාவே පාර්ලමන්තු ක්‍රමය හපත්මටමක පවතින බව, කතානායක කරු ජයසූරිය මහතා පවසනවා කතානායික වයා මේ බව ප්‍රකාශ කල, පார்ලමෙන්තු සහ පார்ලමතු மත්‍රීවරුන්ගේ ්‍රියயா රිத்துව පිළබඳ කොළමද පැවිති වැමුொලුවට සහපගේ පෙමින්. දෙදහස් තිහ තිරසට සම්වර්ධනය සදහ වූ පාර්ලිමන්තු තරම් කමිටුව එක්සත් චාතින්ගේ සම්වර්ධන වැරසටහන සහ අන්තර් පාර්ලිමෙන්තු එකතුවයි මෙම සමළුව පවත්වන්නේ වැඩමළුවට සහපාගේ වෙමින් කතා නෑක කරු ජයසූරිය මහතා අදහස් දැකුවා. the world ශriීලවි පාර්ලිමන්තු ක්‍රමය. ොවානෙක් රටවලට සාපේක්ෂව යහපත් මටමක පවතිනවා. අපේ රාජාහිතනවල පවතින ගිනම්වල විශ්ලේෂණ වාර්තා ක්‍රමාණකූලව ලබීමට සලස්වන බව පළමු පතාවට අපිට දකින්න පුළුවන්. ය දැන් ොඳ මටමක පවතිනවා. අපි රටේ පවතින හැම රැකියා ශේත්‍රේකම කාන්තාවන් නියෝජන පෙනවා. අනාතයේදී ශ්‍රීඩංකාපල්ලිබින්තුවේ කාන්තා නියෝජනය වැඩි වෙයි මම බලාපොරොත්තුබෙනවා මේවන විට අපි රට සෞඛ්‍යෂීත්‍රය වගේම අධ්‍යාපන ශීත්‍රයේද විශාල සංවර්ධනයක් දකින්න පුුවන් ගරාජ්‍ය අऔෂද නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව අෞෂධ කර්මාන්ත ශාලාව, ජනතීපති මටපාල සිරිසේන මැත්තුමාගේ ප්‍රධානත්වී, බ්‍රත්මලානේ දීවට තකෙරුණා. සමර පලකය නිරාාවරණය කළ ජනාධපතිතුමා හිනිරේක්ෂණ චාරිකාවකද නිරත වන. අමාත්‍යෝ රජත සේනරත්න මහතා අඇතුර ැති ඇමතිවරුන් රැක් මවස්ාවට එක් සිටියා අති වන පහසුගම් වලින් සමන්විතවයි ගොඩනගලි සංකීරණය ඉදි කරති වෙන්නේ. වෂුදධ නිෂ්පාදන දහරිතාව තවදුරටත් ඉහල නැවීම මෙහි අරමුණයි ජයිකආදා රයටතේ රත්මලාන කඳවල ප්‍රදේශවයේ මේ ඉදි කරති බෙන්නේ මේ සඳහා වයිකල මුදල ජපනියෙන් මිියන එද හස්දේසිය හතලිහක්. රාජ්‍ය ෞෂධ නෂ්පාදන නීතිකත සස්ථාව නි්පාදන ධරිතාව මේ වල විට වසරකට පෙති හෝ කරල් මිලියන එද හස් නවසය විසි දෙකක්. මේය අනුව ඒ මිලියන තුන්දහස්තුන්සිේතිස් හත දක්වා වැඩි වනු ඇති. තවත් අවෂද නිෂ්ාන කර්මාන්ත ශාලා තුනක් ලබන වසර මුලතිී වෙවලත කිරීමට නියමිතයි. මෙරට අශ්‍ය අෞෂධ ආනනය කිරීම සඳහහා වාර්ෂක වයිකරන රුපාල් බිලියන හතලිෙකට අධික මුදල ඉදිරිකර ගැනීමට මෙමගින් හැකිවනවා. ෂද පරිාරණය, යගුණයකින් වැඩිවෙල විශ්ාමකින් රජය සහ පුද්ගලිකන්සේ සාමාන්‍ය සේවකින් එඒයයි අව්‍යත පවිච්චිකය දිනපතාන ව ඔවන් දවස කටළ දවසක් කර දවසක් සමාරලට සත්තියට දෙෙසර ඇබිවූේ හිට පස සල්ලි ික් කම්ුණාම ඊට පස් යවද.ඒකින් උුණේ මොක කවදක්කත් මේ රෝග පාලනයවන නෑ හයගුණකින් වැඩිවුණේ මොකද. එසලම දෙනා දෛනිකව තමන්ගේ අවශ්‍යත පවිච්චිකිරීමට ආරම්භ වුණ. මේවැ ප්‍රතිඵල බලතෑකි තවුරුද දෙක තුුණක් කැනකොට, මේරටේ රෝග පාල්ලන වෙන්න කොමකෙනන්නේ එදා ැන්න හිටව ව. අදීවත්වන ොකම යහානය ගැනීම ොක් නේ අදා පිරුපාල් සතවලන්නව ගන ගදන මනුසගමවිර ජීවත් කිරීම එකතම ප්‍රාලන පලවනි පරමාර්ත්. රුපියාල් ලක්‍ෂ තුන්සේකට ආසන්න වටනක්කමකින් යුත් හෙරොයින් තොගක් සමඟ පුද්ගල එක්කු අතරම්කොට ගෙනෙති වෙනවා. දෝහ කටර් සිට මෙරට පැමිණි පාකිිස්ාන ජාතිකෙකු සතුවතිබේද. හෙරොයින් කිලෝග්‍රම් එකයි ග්‍රෑම් හසය විසි හයයක් මෙසේ ස්ොයා ගනු ලබවා. එස් සැකකරුගේ ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවාතිබියදී. ටනනාකගන්ට පොල පොලිස් මත්‍රාව කාරංශයක කේ නිලදහරින් වැටලීම සිදු කළා. සැකකරූ මී ගමෝ මහෙත්‍රා අධිකරනයට ඉදිරිපත්කිරීමට නේමතයි. විසයි විස පහසත රටක ඉලක්ක කර ගන් මින් සවර්ධන ව්‍යප්‍රතිී රැසා ආරම්භ කිරීමට වත්මන් රජය පියවරගෙනැතිබෙනවා. එම ව්‍යප්‍රතික්යෙහිපේක තොරතුරු අදත්ත සංවර්ධන පවත විශේෂාන්ගේ. ොපියල්ලියන එක්දහස් දෙසයක් වැැකරමින් ඉදිකිරීමට නීමත, විස පුර ඇලමාර්ගගේ කටයතු ආරම්ම කරතිබෙනවා. ඇළමාර්ග ඉදිකිරෙන්නේ මුොරගහ කන්ද කළුකඟ සංවර්ධන ව්‍යපාර්ය යටතෙයි. මැදිනිකිරිය ප්‍රදේශවල කකම් කොට්ටාශේ කොහොපදමන ජයතුගම කුමුදුපුර විජේපුර සහල්මිල්ලෑව යන ප්‍රදේශවල ගො ජනතාවට යළ මහත් දෙකන්නේටම වගාකිරීමට අවශ්‍ය ජලය ලබාගැනීමට මෙම ව්‍යපෘතිය හැකි වනවා ූකතව ඉදිවන ඇලමාර්ගගේ දිගකිලෝම විසිතුනක්. දෙදහස් විස වසර වනවිට මේ වැඩකටයුතු අවසන් කිරීමට නීමිතයි. රුපියල් මිියන නවසයක වියදමින් ඉදිකිරෙන ඒ9 මාර්ගය අන්ාද පුරය ැදවච සිට රම්බෑව දක්වා මාර්ගගේ ඉදිකිරීමම් කටයුතු. අවසන් වෙමින් පතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මෙම ව්‍යාපෘති සඳහා නයි ආධාර් ලබා දෙන්නේ ආසිය අනු සංවර්ධර බැංකුවයි. මෙම මාර්ගගේ සංවරන කටිතු සම්හදධයෙන් ප්‍රදේශවාසිීෙන් රජචයට ප්‍රසාාධය පල කළලා. අපි පේ ආන්ඩුවර පින් දෙෙනවා මේන අයින් මාර්ග අපිට හිතා කඩිනමේ හොඳ තත්තයෙන් ඒයිද කරල අදීලාතියන අන්රාදරට පවිිනාඩි දහය කතුරල ඇඩ පුලන් ඒගේ හොඳ පරක්ගන හදලාතියන්නේ ප්‍රදේශවාය කටියට ම ගොඩක් ස්තුතිවන්ත වවා. අලු මුල්ල අධ්‍යාපන කලාපේ අලුතින් ඉදි ක පාසල් ගොඩනැගලි තුනක් ූහ පලත් ප්‍රධන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් සිසු අයිතියට පත්කරුණා. මේ සඳහා වැෑකල මුදල රුපියල් මියන හැත්තෑක්. ලංඟම පාසල හොඳම පාසල යන ්‍යපෘති යටේ මෙම පාසල් ගොඩනැගි ඉදිකෙරුණේ. අලුතින් ඉදිකළ ගොඩනැගලිවට, අශ්‍ය ඩෙස්පුට යනදියද ලබාදුන්න. බ්ඩාරකම අටළුගම අල්ගස්සාලි විද්‍ය्याලේ ප්‍රාත්මික අංශය, ්්‍රාජ් අමාතය අජත් පී පෙරර සහ පාලමෙන්න්තුන්ත්‍රී මුජිබ රවන් යනමහතුරන්ගේ ප්‍රධණත්වෙන් පසුගේ විවෘත්ත කරුණ. ඒ සඳහා ෑ කල මුදල රුපයා ක්ෂ එක සය හතලයක්. බස්න හිෙට පරත් ස හමන්ත්‍ර, නිමල් චද්‍රරත් නමහතා බ්ඩාර්ගම ප්‍රාදේශය සහමන්ත්‍රී වරු සහ ප්‍රදේශවාසින් පිරිසක් මෙම අවස්ථාවට සහ ාගේ වුණා. සල ම විද්‍යාලේ සහ කොටනගල කීපයක් හදන්නිට තු කල තියන ්‍රීාගන දියුණු කන්න. ඒගේම තවත් ශාල පහසකම් ප්‍රමාණයක් සපයන්න අවශ්‍ය තර මුදල් වංගලලා තිබෙනවා. මේ හොඳම පාසල ළඟව පාසල වැඩසටහන යටදේ පාසල්වල මූලික සංවර්ධනයන් එවගේ යටිතල පහසුකම් ය සියු දේවල් සංවර්ධනය කරගෙන අපේ ගුඩා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු කරන්න විශාල මුදල කවුරුද්දක් පාස මෙහ පාලන ආණ්ඩුව වෙන් කල්ලා තිබෙන. පාසල් පද්ධතිී වෙනුවෙන් මේ රජය කරන්න. කාරයට මගේ ගෞරනේ සූතිය පුද කරන්න ඕ. මේ රට දියුණු කරන්න තියෙන එකම දෙයක් තමයි අධ්‍යාපන සිංහල මුස්ලිම් ත්‍රවිට කියලා බේදයක් නැතුව. අපි මේ ලංකාවේ දරුවන්ට දැනුමෙන් සන්නද්ධ කරන්න පුළුවන්නම්. මංගතන්නේ මේ ලෝකයේ ජයාරගෙන ඉලක්කයක් ඇතුව ගමන් කළොත් තවවරුදු දහයක් පහලාක් යැනෝකට මෙ රට සංවධිත රටක් පාඩ පත් කරන්න පුළුවන්. දේශය නිෂ්පාදන ඉහ නංබා අපනයන ආර්ථික හල ැගවීමේ වැඩපිළවල රැසක් මේ වන පිටත් ක්‍රියත්ම බව අමාත්‍යය මහින්ද අමර වීම හතා පවසනවා. අපි ඩොල්ල එක වැඩිගගේගේ අපි ඩොලල්ගේ මො කදතරන් වාර්සේවින්දලගේ සල්ලීදික තමයි අපට ඩොල විදියට ලැබින්නේ. අපි අන්න්නසි වගේාප්‍ර ජීත කරනවා අපිිය අම්බ කලාපයක් පෙනම හදනවා එ සම්පූර් අම්බ විදේශවෙලද පොලට තමයි මේ දෙකම අපි යොම කරන්න බලාාමොරොත්වේ. නැන් හටමටන් ගන්නවා බුත්්තල ප්‍රදේශ වැල්දරන් කලාපයක්. එක සම්පර් ගන්න ෞ් කෙලක සමාගමක්ක වෙලාති ෙෑයි මේවා රටංගේ එක සම්පූර්ණමත්තල අපි රටේ මේ නිෂ්පාතිනය ගන්න කර වෙලා තිය. ගියවුන්ති මස්්‍ය පනේ වැඩිවීම සීන හතලිස් සතර. ඒක නොතිමවෙෙන්න්න තවත් දොල දෙක උයිනත්්‍ය හාට යන. ඒස අපි ොරුවට එල්ලිද කෑගැහුවට වැඩක්නෑ ොල දෙක වැඩ ොල දෙක වැඩ කියලා අපි රටය වන්න පුළුවන්දේ ල්ලප ට බනවාගේම. රතිං ගේනවා සීමමා කල්ලා මේරට තුළ නිෂ්පාතිනය කිරීම වැඩදිල් අපි ක්‍රියාත්මක් කරනවා. ම්බන්තොට මිදනිය හෙල්ල වැවෙහි ප්‍රතිංස්කරය ආරම්භකිරීම අවස්සාවටෙක් විමෙනුවයි අමා්‍යවරයා මෙම අදහස් පල කළේ. වැවදහසක් ගම්දහසක් ව්‍යාපෘති අටදේ මෙහි ප්‍රතිසංස්කරන කටයුතු සිදු කරනවා. මේ සේ ප්‍රදේශයේ විශාල පිරිසකට සැත් සැලසෙනවා. අම පාලන කාලියය තුළ සිදුකළ මැරකම් හා නීති විරෝධී ක්‍රයා අමතකව රාජපක්ෂවරුන් කටහිතු කළද වර්තමාන්‍ය රජය නීතිය අපක්ෂපාතිව ක්‍රාත්මක කරන බව රජ්‍යමාතිය සුජී වසේන සිංහ මහතා පවසනවා බලින් යාට පසය ආපව් අමතක වෙනවා එටකු හරකා රටේ නීතියක් ක්‍රාමහද. හනවා මාං කොල් න ඔක්කම ර වැටි නග කර ්‍ර සභ පරිම සහ ල ක් මාන්තයාගේ රතු පත්න ීම රණ ද ෑමනින් ස්සන මැරකම කියනක රාධපක්සවර ආදරය කරනන්න රතනා ව පත්ුණ. න්නද පල දන ද යක් . රජ්‍ය මත්‍යවරයා මේ භව ප්‍රකාශ කළේ සීතාවක ප්‍රදේශලයකම් කොටසේ මෙහු පාටමාලා හැදැරූ කාන්තාවන්ට සාතිකපාත බෙදාදීමේ උත්සවේකදී. බස්නහිර පලත් සභහමන්ත්‍රී ලිනිනාඩ කර්මහරන්න මහතා ඇතුළූ ප්‍රදේශ්වාසයෙන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගේ වුණා. රපියල් හයලක්ෂ තිස් පන්දහසක් පන වටිනා විදේශය දුම් වැටි ඔවයක් සමග චීන ජාතිකයෙකු අතඩංගෝ ගැතිබෙනවා. ී සිට රට පැමනිස්කර ක හ න්තුොට පොලේදී අත් ද න්කට ැනීමට රේක නිල් හර සමත්ුණ. සකරු සතු අතිබද දු මටි ො සත්සේක ප්‍රමාණයක් සවයා ගැනුනා, ඒ ගමන් මළු දෙක සංව අතිබිය දී. දුම්මි තෝගේ රජ සන්ත කළ බවයි ගුවන්තොටපොල ්‍යියෝච්ච රව අ්‍යක්ෂ ජයගත් ඔබේ සේකර මහතා සඳ හන් කළේ. හදිසි ආපදා අවස්ථාවකද ප්‍රේජනට ගැනීම සඳහා, ගල්ல்ல ගින් தொட்டு வවැලපිටි மோදර இதி කළ सुුරක්ෂිත මධ්‍යස්ථානය පසු කියතා ඇතිවූ ජලකල්ම අවස්ථාවේදී தමන්ட்டு බෙහෙවින් ප්‍රෝජනවතු බව ප්‍රදේශවාසන් පවසනවා. ල ක් ංම තුරෙන් විතර පත් ස්ථාන නිරක්ෂණයට කිය මාත්‍ය ාච ේ ර්ධන හතා, ෝද දික රක්ෂි මධ්‍ය ස්ථන තගොස්, හි සිටි නතාවගේ ස දක් ම වා ವදේ ටිතු මාත්‍ය ී ල් ්‍ර පාන යොදා නිමින් හදිසි අවස්සාාවකද ්‍රයෝජනයට ගැනීම සහ ස්್ರක් පහක ඉදි කරන රක්ෂ මධ්‍යස්ථාන හත හ තරක් න විට විවෘතකර අවසන්. දෙදහස් விසි පහ පහசாත්වට කියන மேயின்கி්‍රயாත්මகකිරන Entපரைஸ் ්‍රී ංකා සහන ய ෝජனா කම පිළබඳ ජනතාව දෙනුවත් කිරීම වැටසටහ පොළොනர்வேේදී ප து මාධ්‍ය අරුණු දිවිසවය, ඇනපුම ජයිශක්ති, ගොවි නවෝදා රන් අස්වැන්න, හරිතනය රිවි බල සවිස් සහ, සොන්දරු පියස යන අයෝජනා ක්‍රම සම්පන්ධීෙන් ජනතාව දැනුවත් කිරීම මෙහිී සිදු කෙරුුණ. ලංකා බැංකුව, මහචන බැංකුව සහ, ප්‍රාදේශී සංවර්ධ බැංකුවට පැමණ ෙන්ටප්‍රයිස් ශ්‍රේ ලංකා යිනිලධරින් හමුුවී කටිදු කරනාාකාරයද මෙහිදී පැහදිලි කරදුන්නා. නිදහසේ පියා ඩ.ස් ටිටපටයේ මංගල දර්ශනය කොළඹල් රීකල් සිනමහා ශාලා වෙදී තිරගත කෙරුණා. නිදසා අන්තිමට ඉංග්‍රීසිකාරාව බිත්තියට හේත්තු කරන්න ඕනේ. අපිට නිදහස නොදී බැරි ව ැනට. ශ්‍රී ලංකාවට නිදහස ලබාදීම වෙඩුවෙන් පුරෝකාමයේ සේවාවක්කල දී සනානායක මහතාකයේ චරිතාපදානය ඔසේ චිත්‍රපටය නිර්මාණය කරතිබෙනවා. ප්‍රවීණ නළු නිලයන් බැසක් මේ සඳහා රංකනින්න්නෙක් වනවා විිමට පාතමි නිසා ඉවරදෑසි අනාගතයදුටමි නිසා අමත්ඒ විජ්‍යදස රාජපක්ෂ මහතාද මෙහි නිෂ්පාදකවරෙකු ලෙසටයුතු කරනවා. ධ්‍යක්ෂය සුනිත් මාලිංග ලොකු හේවාගේ. චිත්‍රපටේ සඳහා ප්‍රධහන මාධ්‍ය අනුක්‍රහය ලබා දෙෙන්නේ යිIT1ෙන් මාධ්‍යචාලයයි. මැති ඇමතිවරු නැතුළු පිරිසක් මෙ මවස්ථාව ටික්ව සිටියා. ම විශවාස කරනවා අපි රටේ මෙතෙක් බිහිවෙච්ච දැවන්තම නිර්මාණය. සෑවන්සේකින්ම ගත්තුත් එමය පරිපූර්ණ සිනමාපටයක් විදියට නිම කරන්නට මට ස්දායිකවෙච්ච සිලු දෙෙනනාම පූර්ණකාලිනව කැපවෙලා මහන්ස්වෙලා කටයකු කරා. ඉත්‍රපටිය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරරිීමම පටන්. අද දක්වා සතියකවත් රාජ්‍ය අනුග්‍රහය අපි ලබ නෑ කිසිම රාජා ඇතිනයකින් අපි ඉල්ල නෑ පවතින නීතිරීතුවලට අනුකූලව පූර්ණ වශයෙන් අපේ කණ්ඩයිම කැපිීම මතමයි ර්ථක. කර ලඟඋගේ නේශපාලන සමාජ සංස්කෘතික සියලූ පැතිකඩයන් හරහා මේ රටේ නිර්මාණය වූ දැවන්තම සිනමා නිර්මාණය විදිට මන් නිදශේ පාඩේ චිත්‍රපටය හඳුන්නනොවා මේ චිත්‍රපටය පරම්පා තුනට මහදපු චිත්‍රපටිය තිගෙන අමයි තාය එක් නෙයි යක් ඇවිල බල වන චත්‍රපටියත් මේ ලංකා පලවෙනි දශාලන චරතාපදාාන, මේ ප්‍රේක්ෂක බරගන්න ආරය ැන පිත්ත උනන්දෙ බාග. ේශාල් තිහාසි තුළ නව දේශපාල පිටුවක් පෙල්ලන්නට මූලික වෙච්ච ඇතුමාගේ ගතාව නිර්මාණය කිරීම ඉතාාව වැදගත්වෙන අFMම් ප්‍රවර්ධන වැඩසටහන මේතිනවලදී සාර්ථකව ක්‍රියාත්මක කරෙනවා. ඒයේ වැඩසටහන පැත් වුණේ වර්කාපොල නගරිය කේද්‍රරගනිමින් FMම් නව වැඩසටහන් ජනතාව අතරට ගෙනයාමේ අරමුණින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සංවිධාන කරතිබෙනවා වැඩසටහනට මහජන බැංකුව අුග්‍රහලබාදුන්න. ම් රම්බල පරිස වෙනුවෙන් මුදල්තයාග ලබාදීමද මෙහිදී සිදු කරුණා. න් උස්සේ විකාශය වන කෝපිකඩ ටෙලනා ටේශිල් පන්ඩ මෙම අවස්ථාවට සහභාගේ වනා. ප්‍රවර්තන වැරටහට ජනතාව වගේ එහළම ප්‍රතිචාරහිමි වනාා. අද ප්‍රවර්තන චාරිකා පැවැත්වෙන්නේ මහනුවර් නගර කේද්‍ර කරගනමින් අද පස්ුවර් වේද දිවෙේන්නේ ප්‍රදේශ්‍යහිපේකට තද වැසේ ඇතිවියහැකි බව කාලකුණ විද්‍යාතේ පර්තිමේන්තුවනි වදන කරනවා. ගම් සහිත වැ සමග මුදු ප්‍රදේශද தර්මාක රළවිය හැකි බයි, කාණතු කාලගුණ විද්‍යඥ ශානිකපയමලි दिසනායික මහත්ම प्रකාශ කළේ. අදදිනයේද බිවයේ බුහෝ ප්‍රදේශවල විශේෂයෙන්ම පස්සුර දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගරුම් සයිටවෙස ලාපරොත්ව වෙනවා ධ්‍යම ූ සහ සබ්‍රදම පලාාත්තලත් ඒකගේ මඩලපුූසහො නර දිස්ත්‍රීක්කවලත් ඇතැන් ස්ථාන වට ිලිමට හැත්ත පහට වැඩි සරක් පදවැැසි ඇතිවීම යැ කියාවක් පවතනවා ිගරුම් සහිත වැසි ඇතිවනටම ප්‍රදේශව තාාවකාික අදසුලන් ඇතිවෙන්න පුළුව ඒගේම අකරුමගින් සිතවන අනතුරු වමු කර ගැීමට අවශ්‍ය පියවරගන්නාලස ජනතාවට මතක් කරන්න කැමති. කොළඹ සිට තාාල ස හම්බන්ත හර පපොතුල. දක්කාවන මුහදු ප්‍රදේශල අධදිනයේී තැනින් තැන වැසිහෝ බිගරුම් සයිටසි බලාගොත් වෙනවා සාමා්‍යෙන් සුළින්ගේ වගේ ප කිම විසි පහ ස්ම හතදරගයක් ගන්නවා. විශේයම හම්බන්තොට සිට පොත්වවිල් හර හා මඩ කලපෝ දක්කාවලට ඔක්්ගෙන් වල මුහදු ප්‍රදේශවල තුළම්ගේ වගේ විටියට පැ කිම හතලියත් පනාා දක් වැඩවෙන්න පුුවන්. දිිගරම් සහිට වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාික ොද සුලන් ැතිවන්න පුුවන්.ඇවිට එම හදු ප්‍රදේශ තාවකාලික රලුවීම හැකියාවක් කවතිවා. මතත් අපොල් හොන් පහත්හෙ යක් ම. ලோක කාන්තා සේවාதினே සමරීම වෙනෙන් වැඩසටහனක් கொොළම காසල් ரோහலைදී පවැත්වුණ. තුන්සි ය ඒ දෙක සිංහ දිස්ශෘക്കயாாய்යි මේ සංවිධහන කළේ. උපදින ජීවයට හුස්මගන්න හරිත කොදෙවක කැදல்ல தனමු மහිතதேபாபாய். ඒ වෙනෙන් ருக்ரோපන වැඩසටහනක්ද පවැත්වனா. අලුත උපන් දරුවන්ගේ මවපියන් සඳහා පැළයක් බැගින් බෙදාදීමටද මෙහිදී කටයුතු කෙරුණා. දරුවත් සමඟ පැළඇත්රැක ගනිමින් පරිසරේ යහපතට ඕන්ගේ දාකත්වේ ලබා ගැනීම මෙහි අරබුණයි. සිංහ සමාජයේ ආසියනු කලාපිය ගෝලී සාමාචිකත්ව ප්‍රවර්ධන නායිකා ශ්‍රයාමාසිල්වා රෝහල් සහකා රධ්‍යක්ෂ වෛද්‍ය නලින් ප්‍රේමදාස දිස්්‍රික් සිංහධිපති උදේ ජයිසුරියයන මහත්තුමාත්මින් මෙම අවස්සාාවට සහභාගී වනාා. ොළම්ඹ ියසිෙස් විද්‍යාලියය යිIC සංගමේ ප්‍රථමවර්ට සං විදහන කරන රෝබෝටික්ස් ප්‍රදර්ශනය පසුගේදා පැවැත්වඩා. ඒ විදුහල්පති නෙල්ුම් සේනාදීරහා පාලක සභහවේ සබහපති අජිතද සවිසායන්න මහත්ම මහත්මීන්ගේ ප්‍රදහනත්වෙන්. පාසල් සිසුන්ගේ කුසලතා ඇතුළත් ප්‍රදශන කොටයක්ද මට ඇතුළත් තන්කාලිය විනිශ්‍ර මන්ටලේ සඳහ මොරටු විශවිද්‍යාල, ඉලෙක්ට්‍රොනිිකහා විදුලි සංදේශපීටයේ අවසන් වසර සිසුන් සහභාගේ වනා. පාසල් සිුන් හා ගුරු බවතුන් විශාල පෙරිසක් මේ සඳහා එක්වසිටයා. යනිස්කෝ ඇපිට් ්‍යවසායකත්ව සැසිය ත්‍රෙකුුණමලේදී පවැත්වනා. එහි අවසන්ධිනය හා මාධ්‍යී හමුව කොළමදී පැවැත්වුණේ අත්‍ය රෂා් අධෝදීෙන් මහතාගේ ප්‍රදහනත්වෙන්. රටවල් විසි එකක ව්‍යවසායත්ව විශේෂත්‍රයින් මේ සඳහා පැමිණ සිටියා. ව්‍යාපාර අධ්‍යාපනය හා ජාත්‍යන්තර ප්‍රමිතින් පළිමඳව මෙහිදීසාකච්ඡා කෙරුුණා. ජාතික ව්‍යවසායකත්ව අධිකාරයේ සභහපති දක්ෂිණ බෝගොල්ලාගම මහතඇතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බෙන්තොට ප්‍රාදේශී ලේකම් කාරර්යාලයට අයත් වැඩිහිටි සමිති හතලිස් හයක් එක්ව වැඩිහිටි ගුණ සැවරු මුත්වයක් සංවිධාන කරතිබනා. ඒ ජාතන්තර වැිහිට දින සැමරු මුත්සවට සමගාමී වයි. වැඩිහිටියන් හත් සියකගේ පමණ සහභාගිත්වයෙන් බෙන්තුර නග්‍රේ සිට ගාමිනී ජාතික පාසල දක්වා පාගමනක්ද පවැත්වනා වැඩිහිටි සංවිධානී සභහපති කේ ජයසන මහතා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. යිත හිටපුරජු බූමිබල් අදුල්්‍යාදය වෙනුවෙන් දෙවැනි වාර්ශික ගුණසැබරු මුත්සවයක් කොළම ගංගාරම්භ විහරස්සානයේදී පවැත්වනා. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිකාර්යාාලයයි මේ සංවිධහන කළේ. මහන් සංගරත්නය වෙනුවෙන් පිරිකර සගගත දක්ෂිනාවක් ද පිරිනමුණනා. ශ්‍රීලංකාවේ තායිලන්ත තානාපති චූලමන චාර්සුවන් මහත්මය ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සභාගී වුණා.දන් ්‍රීඩා පුවත්. ්‍රී ලංකව සමඟ පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිගට තරගේ පළමුූ පන්දුවට පහරදින සංචාරක එංගලන්ත කණ්ඩාாய்ම මෙවැනි විට කඩුළු හතරක් දැවී ලකුණු දෙසේ එකක්ල්ල බාසිටිනවාදල චත ක්‍රට් ්‍රඩ පිටි පවැත්වෙන තරක කාසි වාසිදිனா පළමුප යවිීම ශ්‍රීල නායික දිනෂ් න්ந்தිමා තීරණය. නු පටියට පවිසි එංගලන්ත කණඩාීමේ ආරභක පිතිිකරු ජේසන් රෝයි පලමු පන්දුුපාරයේදීම ලසිත් මාලිගගේ පන්දුවකට කිසිදු ලකුණක් නොලබා සිටියදී දෙවී කියියයා. අනතුරුව ඉනිම ගොඩනකින් සිටියද, ජොනිප්‍යස් ෝ තිසර පෙේරකේන්දුවක් කෙින්ම කඩුල්ලි වැදීමෙන් තැව කියයා මුළු ලකුණුපූරු සහන්බුණේ ලකුණු හැත්තෑ දෙකක් ලෙසයි. සිය විසින් නව වන එක්දින අර්ධශතක වාර්තාකළ Joොයිරෝට් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථකම මුහුණදීමට සමත්පනා. අතර ශ්‍රීනකා පන්ඳු රකින්නන් අතින් උඩ පන්ඳු කිලිහි යාම අදත්තක් නට ලැබුණ. තරකෙ පන්දුවෙන් පන්දුව ගුවන් පිදිලි සජීව විකාශය සිදුකරන්නේ යිFF ඒ සමඟින් අයින් දිවා පොත් ප්‍රකාශය අවසන්. පස්සු රුද්ධෙකේ සිට අපගේ පැම්පේ පෝතිකාශය බලා පුොරදතුවන්න. ඔබට සුබදක්සක් www.ipnnews.tlk.